අවුරුදු කාලයට බොහෝ දුර ගමන් යන්න බොහෝ අය සූදානම් වෙනවා තමන්ගේ වාහන වලින් සමහර අලුතෙන් ගත්ත වාහනයක් වෙන්න පුළුවන් රිකමෂන් නැත්නම් තමන්ගේ තිබුණු වාහනය වෙන්න පුළුවන් කොයි වාහනේ වුණත් දුර ගමන් එකවර ගමන් කරන්න යාමේදී සමහර විට ළඟ ළඟ දුර පුරුදු වෙච්ච වාහන එකවර ටිකක් දුර ගමන් වෙන්න ගත්තම මොන වගේ ආබාධ වලට ලක් වෙන්න පුළුවන්ද නැත්නම් ආබාධ නොවේද මේවයි කාරණා තියා ගැටළු සහගත තැන දිහා ගන්න ප්‍රවීණ මෝටර තාක්ෂණ ඉංජිනේරු ජගත් ජයසිංහ මහත්මයා ඉන්න අපිට සුබ දුපාරදී ජගත් මහත්මයා ආයුබෝවන් ජගත් ආයුබෝවන් තලුස් අපි දැන් මේ වස්ස කීපයක් කඩාගමු එකක් තමයි දුර ගමන් සේවා වලදී උපද්දරේ හරි බයයි මේ ළඟ දුවන වාහන ටික පැරණි වාහන අපි දැන් අලුත් වාහන නෙමෙයි වාහන රත් වීම වලට ලක් වෙන්න පුළුවන්ද කියන සාමාන්‍ය එන්ජින් හීට් එක සම්බන්ධව ලක් වෙච්ච එහෙම ඔව් තලුස් අතරම දැන් කෙටි දුර දහවණ වෙලා තිබිලා මේ වගේ උත්සව කාලෙටනේ විශේෂයෙන්ම වාහන දුර දුවන්න පටන් ගන්න. ඒතර හුඟ දෙනෙක් හිතනවා මේ කෙටි දුර දහවණේදී ගැටලුවක් නැති නිසා දුර දහවණේදීත් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. හැබැයි මේ தත්ත්වය වෙනස් වෙනවා. මොකද එකාකාරී වේගයකින් එන්ජින් RPM එක ටිකක් වැඩිපුර தත්ත්වයකින් වාහනේ 60 කිලෝමීටර් 60ක 70ක වේගයකින් සාමාන්‍ය කිලෝමීටර් 100ක් 80ක් 120ක් වගේ එක දිගට දුවනකොට කූලින් සිස්ටම් එක හොඳම තත්ත්වේනෝ තිබුණොත් ඔබ කියන විදිහට එන්ජින් ඕවර්හීට් එකක් වෙන්න පුළුවන් ඒක කෙටි තත්ත්වයක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් මහා පරිමාණ තත්ත්වයකට පරිවර්තනය වෙන්නත් පුළුවන් සමහර අපි දැකලා තියෙනවා මේ කාලයක් නවත්තලා තිබු වාහන ආයේ දුවන්න ගත්තම බ්‍රේක් සම්බන්ධ ගැටලු වෙනවා මොනවද ඒ ගැටලු ඇයි එහෙම වෙන්නේ ඔව් අතරම තනු දැන් උත්සව කාලය කියලා කියන්නේ ගමේ තියෙන වාහන නගරයට එන එකත් නගර තියෙන වාහනේ ගමට එන්නත් සෑහෙන කිලෝමීටර ගණනක් එක දිගට ධාවනේ වෙන වෙලාවල් තියෙනවා එතකොට මේ වගේ කාලවලදී අර ඔබ කිව්වා වගේ අපි වාහනේ සාමාන්‍යයෙන් දැන් මේ ආර්ථිකය ටිකක් අමාරු කාලයක් නේ තමයි. ඒතර මේ වගේ කාලෙක අර අලුත් වැඩියාවන් ගොඩක් අඩු මුදලකට සම්පූර්ණ කරගන්න යන කාලයක්. එතකොට සාමාන්‍යයෙන් අපි අමතර කොටස් පිළට ගන්න ගියාම තියෙන බජට් එකට මේව මිලට ගන්නවා මිසක් ඒ අමතර කොටස් වල ගුණාත්මකභාවය ගැන හොයලා බලන්න හැකියාවක් හෝ එහෙම නැත්නම් උනන්දුවක් තියෙන පාටක් නැහැ. නමුත් අපි විශේෂයෙන්ම හැමදාම මතක් කරන දේ තමයි සුක්කානමින් මේ බ්‍රේක් අමතර කොටස් තෝරාගනිද්දී අපි ගලෝගෙන යන සාම්පල් එකට විතරයි තනුස්ස බලන්නේ. ඒ හුඟක් සාම්පල් වල කිසිම කොලි ටිකක් නැහැ, ගුණාත්මක භාවයක් නැහැ, හදලා තියෙන මැටීරියල් වල දීර්ඝකාලීන පැවැත්මක් නැහැ. එතකොට අපි බ්‍රේක් අලුත් වැඩියාව සිද්ධ කරගෙන මේ ගමේ ළඟ අපි කෙටි දහවණේට කිසිම ප්‍රශ්නකුත් නැහැ. නමුත් මේ වගේ කාලවලදී මේ වගේ බ්‍රේක් පද්ධතියක් අපි අලුත් වැඩියා කරගෙන දුර ගමන් යනකොට මේ බ්‍රේක් පද්ධති මේවා මේ කොටස් රත් වෙද්දී මේ වැතර පර්ෆෝමන්ස් අඩු වෙනවා. ඒක අනිවාර්යෙන් වගකීමින්ම කියන දෙයක්. ඒ කියන්නේ බාල බ්‍රේක් පෑඩ් එකක් අපි සීතල අවස්ථාවේ නැත්තම් මේ කෙටි දහවණේදී ප්‍රශ්නයක් නැති වුණත් දීර්ඝකාලීනව දුර ගමනක් යනකොට මේවා රත් වෙනකොට මේවා තියෙන ග්‍රිප් එක අඩු වෙලා මේ බ්‍රේක් වල තියෙන පර්ෆෝමන්ස් නැත්තම් ඒක තියෙන සාර්ථකභාවය අඩු වෙලා යනවා. ඒත් මේක විශේෂයෙන්ම රියානතුර වලට හේතුවක්. ඒත් නැවත වතාවක් මේ රියානතුර සිද්ධ වෙලා වාහනේ පරීක්ෂා කරද්දී වාහනේ බ්‍රේක් තියෙනවා. ඒත් අපිට එතනදි ගැටලුවක් තියෙනවා. ඇයි එහෙම වුනේ කියලා. ඒක තමයි මම කියන්නේ හැමදාම බ්‍රේක් අලුත් වැඩියාවක් කරනවා නම් ඒකට අවශ්‍ය කරන සුදුසු ඒ කියන්නේ නියම උපාංග තෝරගන්න විශේෂයෙන්ම මේ වගේ උත්සව කාලෙදී වාහන විශාල වශයෙන් අනුතර වලට ගොදුරු වීමේ හැකියාව තියෙන දුර ගමන් යද්දී ඒ රත් වෙනකොට මේ මේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන නිසා නමුත් ආර්ථික අපහසුතා නිසාම අලුත් වැඩියාවන් ගොඩක් එකපාර කරගන්න ගොඩක් මුදල් ඕන නිසා අතේ තියෙන බජට් එකට අර කොටස් මිලදී ගත්තාම එක අලුත් වැඩියාවක්වත් සාර්ථකව නිම වෙන්නේ නැහැ තනෝජ් ඒක තමයි විශේෂයෙන්ම මේ වගේ කාලෙදී මේ අනුතර වැඩි වෙන්න එක හේතුවක් වෙන්නේ නිතර භාවිතා නොවන වාහනයක් දුරදහවන යදන්න කලින් මොනවද අපි පොඩ්ඩක් පරීක්ෂා කරලා බලලා අපිට ඩබල් චෙක් කරගන්න අවශ්‍ය කියලා කියන්නේ මොනවද බලන්න අවශ්‍ය වෙන්නේ අනිවාර්යයෙන්ම තනුච් අපි හැමදාමත් මතක් කරනවා මේ වගේ උත්සව කාලෙක ඉස්සෙල්ලා අපි මතක් කරන එකම දේ තමයි ඔබේ වාහනය මේ සාමාන්‍ය සතියන්තේ විතරක් දීපු වාහනේ දුර ගමන් යන්න හිතාගෙන ඉන්නවා නම් ඈත පාරවත්වලට යන්න හිතාගෙන ඉන්නවා නම් ප්‍රධාන වශයෙන්ම පරීක්ෂා කළ යුතු මර්ම ස්ථාන කීපයක් තියෙනවා පළවෙනි එක තමයි බැටරිය මොකද ඔටෝමැටික් වාහනයක් නම් තල්ලු කරලා ස්ටාර්ට් කරන්න හැකියාවක් නැහැ අනිවාර්යයෙන්ම මේ දේවල් සුසුකම් ලාභීක් ලවා පරීක්ෂා කරගන්න ගියාට ආවට කෙරුවට මදි බැටරිය තත්ත්වය අනිවාර්යෙන් පරීක්ෂා කරන්න ඕනේ ඊළඟට කෙටි දහවණේක තිබිලා දුර ගමනක් යනකොට ඊළඟට ගැටලු මතුවෙන ප්‍රධාන තැන තමයි රබ්බ කලින් කිව්ව වගේ ඕහීට් වෙන තැන. එනි කෙටි දහවණේදී වාහනේ එහෙම තත්ත්වයක් මතුවෙන්නේ නැති වුණත් දුර ගමනකදී ඕහීට් වෙන පුළුවන් හේතුව තමයි රේඩියේටරේ අර්ධ වශයෙන් නැත්නම් පූර්ණ වශයෙන් බ්ලොක් වෙලා තියෙන පුළුවන්. ඒ පුංචි ගමනකදී ඕක දැනෙන්නේ නැහැ. මොකද වාහනේ වෝම් අප් වෙනකොටම අපි ගමන ඉවර කළා. නමුත් කිලෝමීටර් 80ක් 100ක් එක දිගට දහවණේ වෙද්දී මේ කූලින් කැපැසිටි හොඳට තියෙනවනේ. ඒක අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් බ්ලොක් වෙලා තිබුණොත් රේඩියේටර එක මේක අතරමඟදී විශාල ප්‍රශ්නයක්. ඒ නිසා මේවා වාහනේ දුවලා තියෙන කිලෝමීටර් ගානත් එක්ක නැත්තම් නිෂ්පාදන වර්ෂයත් එක්ක ඔබට හිතෙනවා නම් මේක සර්විස් කරගන්න හොඳ කාලේ වගේ කියලා හිතනවනේ. එහෙම නැත්තම් ඔබට ඩවුට් එකක් තියෙනවා නම් මේ තත්ත්වයක් උදා වේද දුර ගමන කරන අපිට ට්‍රයල් එකකින් අපිට කියන්න පුළුවන් වාහනේ දුර ගමනක් යන්න පුළුවන්ද වැරද කියලා.
එතකොට ඒ වගේ තත්ත්වයකද ඒක අනිවාර්යෙන් බලන්න ඕන. අනිත් එක තමයි තනෝජ් දැන් පිටතින් ලස්සනයි වගේ පේන. අපි බෙල්ට් එකක් ගිහිල්ලා බැලුවාම බෙල්ට් එකේ පිටපැත්ත තමයි අපිට හොඳට හැම වෙලෙම පේන්නේ. ඒතර අපි මෙහෙම උඩින් ගිහිල්ලා බැලුවාම බෙල්ට් එක හොඳයි කියනවා. සමහරට අකුරු අර බෙල්ට් එකේ මේ වෙළඳ නාමය පවා තියෙනවා. නමුත් ඇතුල් පැත්තෙන් බෙල්ට් එක ගෙවිලා තියෙන්න පුළුවන්. ඒතකොට ඒවා පරීක්ෂා වෙන්නේ නැහැ. විශේෂ උමනාවකින් බැලුවොත් නැත්තම් පේන්නේ. නැත්තම් මේ දේවල් ඊළඟට වාහනේ ට්‍රයල් එකක් දුවලා බලන්න බ්‍රේක් පද්ධති තත්ත්වේ කොහොමද කියලා. සමහරලාට පල්ලමක් බහිනකොට බ්‍රේක් බයින්ඩ් වෙනවා. නැත්තම් ඒවා බ්‍රේක් ඕවර්හීට් වෙනවා. ඒතර මේ හැම තත්ත්වයකම අවසානය තමයි අතරමඟ අනතුරු වැඩි වෙනවා. එමත් ඔබේ ගමන ඔබේ මුදල් නිකන් නිරපරාදී නාස්ති වෙනවා. මේ දේවල් වළක්ව ගන්න හොඳම දේ තමයි පොඩි ට්‍රයල් එකක් දුවන්න දීලා පළ පුරුදු කෙනෙකුට දීලා බලන්න මේක මට මේ උත්සව සමයේ දුවන්න පුළුවන් තත්ත්වයක තියෙනවද කියලා. පරිස්සම් වඩා හොඳයි. සොයා බැලීම් වඩා හොඳයි. ඔබ පරීක්ෂාකාරනොත් ඔබත් ආරක්ෂා අභියානෙත් ආරක්ෂා වෙනවා. බොහොම ස්තුතියි ජගත්.